අප්‍රේල් මාසේ 3 වෙනිදා හවස 3ට පක්ෂපාත ભેද අමතක කර ජනතාව පාරට ගෙන්වීමේ ව්‍යාපාරයක් මේ දිනවල ඉතා ප්‍රබලව සමාජ මාධ්‍යවල පවතිනවා. ඒ පිළිබඳ ඉතා වැදගත් කාරණා දෙකක් සීපත් කිරීමටයි අපි කල්පනා කළේ. පළමුව සමහර සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය වෙනවා මෙම වැඩ සටහනට පිවිතුරු හෙළවරුමය සංවිධානක දායකත්වය ලබා දෙන එක් සංවිධානයක් විදියට. මුලින්ම කියන්න ඕනි පිවිතුරු හෙළවරුමය මෙම වැඩසටහන සංවිධානය කිරීමේලා කිසිම නායකත්වයක් දායකත්වයක් සපයලා නැහැ. පිවිතුරු හෙළවරුමේ නම සිතාමතා කවුරුහරි මේ ව්‍යාපාරයේ සමග ගැටගසා තිබෙනවා. අපි කරන දේ බය නැතුව ඉදිරියට ඇවිත් කරන අපි තමයි කරන්න කියලා. ඒ වගේම කවම කවරදාකත් අනුන්ගේ දරුවන්ට උපැන්නල් ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ. දෙවෙනි කාරණේ මේ වැඩසටහනට පැමිණෙන අයට ඉතාමත් වැදගත් අනුතුරු ඇඟවීමක් අපි කළ යුතුයි. මේ වැඩසටහන නිශ්චිත සංවිධානයක් ඉදිරියට නොපැමිණ සංවිධානය කරන කටයුත්තක්. මෙවැනි කටයුත්තකදී සාමාන්‍යයෙන් පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් විසින් මෙවැනි උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේදී ඊට නිශ්චිත නායකත්වයක් තිබෙනවා. ඒ නිසා පැමිණ සිටින පිරිස පාලනය කිරීමට නායකත්වයට හැකියාවක් තිබෙනවා. මේක කිසිම නායකත්වයකින් තොරව සංවිධානය වන නිසා බොහෝ වෙලාවට මේක ඇතුළට යම් පිරිස් ශෘංගවල සංවිධානාත්මකව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට උත්සාහයන් දරන්න පුළුවන්. ඒ ජනතාවත් කෝප වී සිටින මොහොතක් බැවින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම අතිශයින්ම පහසු කටයුත්තක්. එවැනි කටයුත්තක් ඇති කර ගැනීමේ අවසාන වාසිය තියෙන ආණ්ඩුවට මොකද දැවැන්ත ආණ්ඩු විරෝධයක් පවතින මොහොතක ප්‍රජා හදිසි නීතිය පනවලා හමුදාව කැඳවලා සෑම තැනම හමුදාව රඳවලා ජනතාවට තමන්ගේ වේදනාව විරෝධේ පළ කිරීමේ තියෙන නිදහස නැති කිරීමේ අවස්ථාවක් ආණ්ඩුවට ඇති වෙනවා. ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුණොත් ජනතාව ප්‍රචණ්ඩ නොවුණත් සංවිධානාත්මක පිරිස ප්‍රචණ්ඩව හැසිරලා මේ වැඩසටහනට ඒ සම්පූර්ණ වගකීම පැවරීමේ අවධානමක් තියෙනවා. ඒ නිසා එවිනි ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ඔබ භාවිතා කරද්දී ඉතාම සංයමයෙන් ඉවසීමෙන් කරන්න. එහෙම නොවුනොත් මේ අවස්ථාව මර්ධනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවධානමක් තිබෙනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.